ලැබිච්ච දීමනාවත් ලැබෙන්නේ නැහැ කියලා. එහෙමනම් අද සුවවිරුව පාරට ඇවිල්ලා පිකට් බෝඩ් අල්ලගෙන ඉන්න තත්වයට පරිවර්තනය වීම තමයි මේ නිව් නෝමල් එකේ අලුත්ම තත්වය. හරිනම් මේ ඇත්තොන්ට විශේෂ දීමනා දීලා අපි අවධාරණය කරපු කාරණය ඒ අයගේ පෞද්ගලික ආරක්ෂක උපකරණ එහෙම නැත්නම් personal protective equipment ඒව ලබා දීලා ඒ අයගේ සේවය ඉහළ ගණයට අරගෙන මේ කාර්ය සාධන බලකායවල ප්‍රධානීන් බවට පත් කළ කරන්න ඕනේ කියන එක. ඉතින් ඒක අද ඛේද වාචකයක් බවට සෞඛ්‍ය සේවයේ පත් වෙමින් තියෙනවා. සෑම සෞඛ්‍ය සේවකයෝ අතරෙම නිලධාරී මට්ටමේ ඉඳන් අද මේක වේදනාත්මක අත්දැකීමක් බවට පත් වෙමින් තියෙනවා. ඒ සුවවිරුව ඊළඟට රටවිරුව පසුගිය ජනාධිපති වර්ණයේදී දවැන්ත මාධ්‍ය සංදර්ශනයක් පැවැත්තුවා. විදේශගත වෙලා ඉන්න අපේ ශ්‍රමිකයන් විදේශගත අපේ ජනතාව ලංකාවට ඇවිල්ලා රට බේරා ගැනීම සඳහා ඡන්දය ලබා දෙනවා කියන්නේ. ඒ වගේම අපි අමතක කරන්න හොඳ නැහැ මේ තේපොල් රබර් හෝ ඇඟලුම් අපනයනේ නෙවෙයි අපේ රටට කෙලින්ම ඍජු දවන්ත විදේශ මුදලක් ලැබෙන්නේ මේ විදේශගත ශ්‍රමිකයින්ගේ. මේ රටේ තෙල් බිල, ඖෂධ බිල වගේ අත්‍යවශ්‍ය විදේශ විනිමය වැය වෙන බිල් ටික ගෙවන්නේ මේ විදේශගත අයගෙන් අපට ලැබෙන ආදායම නිසා. අද මේ පිරිස සුළුපටු පිරිසක් නෙවෙයි මේ පිරිස ලක්ෂ 30ක් විවිධ ක්ෂේත්‍රවල ඉන්න ලක්ෂ 30ක් රටේ ජනගහනයේ 15%. අපිට මේ පිරිස අතරින් විශේෂයෙන්ම ඉතාමත්ම දුෂ්කර තත්ත්වයන් වලට පත් වුණා මැද පෙරදිග ජීවත් වෙච්ච අය. ඒ වගේම ඉතාලියේ ප්‍රංශයේ ජීවත් වෙච්ච පිරිස් ඉතාමත්ම දුෂ්කර තත්ත්වයන් වලට පත් වුණා. ඒ පිරිස් අද මැද පෙරදිග ඇතුළු ඒ ප්‍රදේශවල ඔවුන් අද කිසියම් ආකාරයකට ඉතාම දුක්ඛිත දෛවයකට ඒ රටවල් වල පත් වෙලා තියෙනවා. මොකද ඒ රටවල් කොරෝනා වඳුර මර්ධනය කර ගැනීමේදී මේ විදේශ ශ්‍රමිකයන්ව ඒ අයගේ පැරණි ශ්‍රම කඳවුරු වලට ගාල් කරලා තියෙන තත්වය ඒ ඛේද වාචකය අපට දැනෙන්න පටන් අරන් තියෙනවා. රජයේ මොකද්ද පියව? උදාහරණයක් ඇරෙන්නේ ශීෂේල්ස් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් 300කට අධික පිරිසක් හිර වෙලා ඉන්නවයි කියලා වාර්තා වෙලා තියෙනවා. හැබැයි ශීෂේල්ස් රාජ්‍යයෙන් ගෙන්නනවා ශීෂේල්ස් රාජ්‍ය වැසියන් කොරෝනා රෝගීන් ලංකාවට ආනයනය කරනවා. මම මේ රටේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ට කියනවා ශීෂේල්ස් රාජ්‍යයෙන් ගෙනාපු කොරෝනා රෝගීන් දැන් රඳවලා තින්නේ කොහෙද කියලා හොයලා වාර්තා කරන්න. අන්න එතකොට තේරෙයි මේ ශීෂේල්ස් රාජ්‍යයෙන් ආනයනය කරපු මේ මෙඩිකල් ටුවරිසම් කියලා වචනයක් දාලා ගෙනාපු මේ ලෙඩු තොගය සම්බන්ධයෙන් මේක ඇතුළෙත් මේ නිව් නෝමල් එක ඇස්සේ ගිනි කන්න හදන පොහොට්ටුවේ ව්‍යාපාරික ඒ වගේම මාධ්‍ය අධිකාරියේ පුජ්‍යලින් එකේ හෙලිදරව්වේ සාම ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ට කියනවා එක හොයලා බලලා වාර්තා කරන්න කියලා. ඒ වගේම අපි කියනවා බොහොම පැහැදිලිව යම් හේකින් මේ ශීෂේල්ස් රාජ්‍යයෙන් ගෙනාපු අයගෙන් මේ රටේ කිසියම් කෙනෙකුට හෝ කොරෝනා රෝගය වැළඳුනොත් සියලුම බලධාරීන්ට ඒ අපගේ පනතට අනුව ඒ සෞඛ්‍ය ආරක්ෂණ පනතට අනුව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම මාධ්‍ය වල ඉදිරියට ඇවිල්ලා මේක තමයි මෙඩිකල් ටුවරිසම් කියලා මේ කොරෝනා වෛරසය සහිත පිරිස ලංකාවට ගේන එක මෙඩිකල් ටුවරිසම් මේ සාධාරණීකරණය කරන්න ඉදිරිපත් වෙලා ඉන්න සෑම කෙනා සම්බන්ධෙම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මොකද ෆීල් මාෂල් සරත් පොන්සේකා මැතිතුමාව පුළුවන් නම් ගෙනියන්න මේ කොරෝනා සම්බන්ධයෙන් වැරදි ප්‍රවෘත්ති පළකලාය කියලා CCD එකට ගෙනියන්න පුළුවන් නම් කොරෝනා රෝගීන් ලංකාවට ආනයනය කළ මේක තමයි නියම බෝම්බය නියම දේශද්‍රෝහීත්වය මෙන්න මේ අය සම්බන්ධයෙන් නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි ඒක අපි බොහොම අවධාරණයෙන් කියනවා ඒ වගේම අපි දැක්කා මේ විදේශගත හිර වෙලා ඉන්න ඒ ලාංකිකයන් සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් නැහැ එයාට කන්න නැහැ බොන්න නැහැ ඇඳුන්න නැහැ දුක් වේදනා සහිත වීඩියෝ විශාල වශයෙන් සංසරණය වෙනවා දැන් මේ පොහොට්ටුව වෙනුවෙන් තාමත්ම බරපතල මෙහෙවරක් කුවේට ඉඳන් කරපු කාන්තාවක් දැන් අද අත්තරංගුවටපත් වෙලා ඉන්නවා කුවේට් රාජ්‍යයත් එක්ක ගැටුමකට ගිහින් තියෙනවා අපේ දේශපාලන ඇමතිවරුන්ගේ එක එක කටකැඩිච්ච කතා විසින් අද ඒ සියලු ශේෂ්ත්‍රවල අපේ ජනතාව අතිශය වේදනාත්මක තත්ත්වයටපත් වෙලා තියෙනවා මේ බාල දේශපාලනයක් කරන්න ගිහිල්ලා රාජ්‍යතාන්ත්‍රික භාවයයි අපේ ජනතාවගේ ඉරණමයි අපේ ජනතාව බඩගින්න නිසා විදේශගත වෙලා ඉන්නේ ඒ ජනතාවගේ ඒ වේදනාව තවත් වැඩි දියුණු වෙන විදිහට ඒ රාජ්‍යයන්ගේ තවත්
එයට බලපෑම් කරන්න පුළුවන් විදිහට එයයි සිරගත කරන්න පුළුවන් විදිහට ක්‍රියා කිරීම ගැන පිතාම කනගාටු වෙනවා මේ ලංකාවේ දාන මාධ්‍ය සම්දර්ශන දාන කූට නාටක විදේශ රටවල කරන්න බෑ අපි හැකියක්මනින් කළ යුතු වන්නේ අපේ රට මහ මෙහෙවරක් කරපුවේ පිරිස් ප්‍රතිපත්තියක් ඇතුව ගේන එක මෙතන ප්‍රතිපත්තියක් නැහැ තමන්ගේ මේ රජයට සම්බන්ධ ඉහළ ගණේ ඇමතිවරුන්ගේ නිලධාරීන්ගේ දරුවන් මේ රටට ගේන්න දක්වපු උනන්දුව ඒකට දක්වපු ප්‍රමුඛතාවය මේ රට වෙනුවෙන් මේ මෙහෙවර කරපු මේ දුක් විඳින ජනතාවට නොමැතිවීම ගැන අපි කනගාටු වෙන අපි ඈ වෙනුවෙන් ඉදිරියේදීත් පෙනී ඉන්නවා මොකද මේක මිනිස් ඛේද වාචකයක් වෙන්න නියමිතයි මේ කුවේට් රටේ වේවා ඩුබායි රටේ වේවා මරණ වාර්තා වෙලා තිනවා ලාංකිකයන්ගේ ඒවා කීයද කියලා අපි දන්නේ නැහැ ඉදිරි කාලයේදී වාර්තා වෙයි රජයේ වගකීම තමයි මේ තානාපති අංශ වලින් අපේ රටේ කී දෙනෙක් එංගලන්තයේදී ප්‍රංශයේදී එම නැත්තම් ඉතාලියේදී එම නැත්තම් කුවේට් රටේදී බෙද පෙරදිගදී මිය ගියාද ඇමරිකා එක්සත් ජනපදයේදී කියලා හොයලා බලලා ඒක වාර්තාකරණය කිරීම ඉතාම අවශ්‍යයි මොකද මේ ඇත්තෝ මේ ශ්‍රී සෞභාග්ය හොයාගෙන ගියාට වඩා තමන්ගේ දරුමල්ලන් මේ රට තුල නඩත්තු කරගන්න බැරි වීම නිසා දුක් විඳපු පිරිසක් තමයි මේ ගිහින් තින්නේ අපි දන්නවා සමහර වෘත්තීය වේදීන් රට ගිහින් තිනවා ඒ ගැන අපි කනගාටු වෙනවා රටේ නිදහස් අධ්‍යාපනයේ අධ්‍යාපනය ලැබලා රට ගිහිලා රට සේවය කරලා තමන්ගේ අවභාග්‍යය හදා ගන්න හදන අය ගැන නමුත් මේ කට්ටිය මේ මැද පෙරදිග ජීවත් වෙන කට්ටිය මෙයයි තාම දුක් මහන්සියෙන් මේ රට තුල මේ එවන ඩොලර් බිලියන 6කට 7කට ආසන්න මුදලෙන් තමයි අද අපේ රට තෙල් ගෙන්න ගන්නේ ඖෂධ ගෙන්න ගන්නේ පොහොර ගෙන්න ගන්නේ අත්‍යවශ්‍ය ආහාර ගෙන්න ගන්නේ මේ මේ පිරිසට අපි කෙලින්ම පිළිසරණ වෙන්න ඕනේ ඉන්දියාවට පුළුවන්කම තිබුණා තමන්ගේ නාවික හමුදාවේ බලගතුම නෞකා ටික යවලා ගුවන් යානා ටික යවලා මේ තමන්ගේ මිනිස්සු තමන්ගේ රට නැවත ගෙන්න ගන්න අපට වඩා ආර්ථික අතින් යම් යම් දුෂ්කරතා තිබුණත් ඉන්දියාව කටයුතු කළා වෙනත් රටවල් කටයුතු කළා නමුත් අපි ඒ ගැන කටයුතු කළා නැති බව කියන්නේ නේද මේ රට විරුවෝ ඡන්දෙට විතරක් රට වෙනුවෙන් දේශමාමකත්වයට පාවිච්චි කළා අද අන්ත අසරණ කළා ඒ ශ්‍රම කඳවුරවල හිරකාරයෝ බවට පත් වෙලා අද මිය යන තත්වෙට පරිවර්තනය වෙමින් ඉන්න මේක තමයි නිව් නෝමල් එක රට විරුවන්ට ගිනි කන්න සුව විරුවන්ට ගිනි කන්න තියෙන නිව් නෝමල් එක මේකයි ඊළඟට රණ විරුවෝ අපි දන්නවා මේ මේ ලොකුවට කතා කරනවා අපි කොවිඩ් පාලනය කළාය අපි කොවිඩ් මර්ධනය කළාය මම පළමුවෙම කියන්න ඕනේ මේ රටේ පෙබරවාරි 24 වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශයක් නිකුත් කරපු අවස්ථාවේ මේක දැන් ලෝක මට්ටමින් ව්‍යාප්ත වෙනවා පරිස්සම් වෙන්න කියලා මේ රට ඇතුලේ මර්ධනය කරන්න හෝ හොයා බලන්න හෝ එකම කොවිඩ් රෝගියෙක්වත් හිටියේ නැහැ මර්ධනය කරන්න රෝගයක් තියෙන්නේ නැහැ එකම කොවිඩ් රෝගියෙක්වත් හිටියේ නැහැ ඒක මතක තියාගන්න කොවිඩ් රෝගීන් ආනයනය කළා ඇයි මේ රජය ගිහිල්ලා සංචාරකින් මේ රට ගෙනාවා ඒ සංචාරකින්ගෙන් තමයි පළවෙනි කොවිඩ් රෝගියා මාර්තු 11 වෙනිදා වාර්තා වෙන්නේ සංචාරක මග පෙන්නන්නේ එනිසා මේ මර්ධනය කරන්න මේ රටේ කොවිඩ් රෝගයක් තිබුණේ නැහැ කොවිඩ් රෝගය ආනයනය කරගත්ත මේ ආණ්ඩුව දැන් මේ ආණ්ඩුව එහෙම සමත්කමක් පෙන්වලා තියෙනවා නම් ඒක අපිට හොඳට පේන්න ඕනේ වැලිසර හමුදා කඳවුරේ සිදුවෙච්ච ඛේද වාචකේ දැන් බලන්න මේ රටේ අපි පිළිගන්න ඕනේ අපේ සාමාන්‍ය ඉදිනදා සමාජයට වඩා ඔය කෙහෙල්වත්තේ පොකුර මර්ධනය කරනවා අටුලුකම පොකුර මර්ධනය කරනවා කිය කී කිව්වට ඊට වඩා විනයගරුක පිරිසක් තමයි අපේ ආරක්ෂක අංශවල ඉන්න පිරිස. මේ අපේ සාමාන්‍ය සමාජයට වඩා විනයක් තියෙන විනයගරුක පිරිසක් තමයි ඒ පිරිස. එතකොට ඒ විනයගරුක හමුදා කඳවුර ඇතුලේ කොවිඩ් මර්ධනය කරගන්න බැරි අය, දැවැන්ත කොවිඩ් පොකුරක් හදාගෙන තියෙන අය, කොවිඩ් රෝගයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් හමුදා කඳවුර වලින් බිහි කරගත්ත අය කොවිඩ් මර්ධනය කළා අපි රටේ කියලා නාටක නැටීම තරම් විහිළුවක් තවත් නැහැ. मेके मुकद गलती मे अपे रणवीरो पिरीस बिहिकलती रटे जाति का रक्षा नाविको बिहिकलती मुहुदुआ रक्षा एवगे गुअण मुदाव बिहिकलती गुअण्णा रक्षा मे आट रटक अतिवेन जाति का आपदाव गि कलह की मेहतीन ये मेह तमय गुडनगिल करवागे यम यम पहसुकन सपयान तम ये गोल ये गोल्लंट बे मे वैद्य कार्य मंडल वेडकर लोके किसीम रटक මේ වගේ රෝගී ප්‍රතිශතයක් නැහැ ආරක්ෂක අංශවල. මොකද මේ කාර්යසාධන බලකායේ ප්‍රධානිය හැටියට පත්කලේ හමුදා නිලධාරී. මේක ප්‍රධානිය වෙන්න ඕනි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා. එතකොට මේ හමුදාවකට රෝග මර්ධනයට උදලා මොකද කරලා තියෙන්නේ?
මේ රණවිරුවන් අද ඛේද වාචකයකට පත් කළ තිනවා ඉතාමත්ම සමාජයේ අද අපහාසාත්මක තත්වයකට මේ රණවිරුව පත් කළ තිනවා අහිංසක රණවිරුවන්ගේ සමහර නිවාසවලදී මිනිස්සුයේ පවුල් වලට හිරිහැර කරන තත්ත්වයට පත් කළ තියෙනවා අය මතක තියාගන්න ඕනේ මේ රටේ යුද්ධයක් තිබුණා ඔය හුඟක් දෙනෙක් අද ඉන්න වීරයෝ දොදන්නවට අපි දන්නවා ඒ යුද්ධෙදි කඳවුරු පිටින් අතු ගෑවිලා ගියා අපේ සමහර අවස්ථාවල පුනරින් වැටුණා අලි කිලිනොච්චි වැටුණා මුලතිව් වැටුණා අලි මංකඩ වැටුණා හැබැයි අපේ රටේ ආරක්ෂක හමුදා පිළිබඳව තිබිච්ච විශ්වාසය අපේ ජනතාවගෙන් ඈත්ුනේ නැහැ බිඳ වැටුනේ නැහැ ඇතම් අවස්ථාවල අපේ ආරක්ෂක හමුදාවලට චෝදනා එල්ල වුණා අර දකුණේ මම කියන්නේ 87 89 කාලේ මේ ටයර් සෑවල් ආදී සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා ඊට පස්සේ පළවෙනි වතාවට මේ රටේ ආරක්ෂක හමුදාවලට මිනිමරු චෝදනාව ආවේ රතුපස්වලදී ඇයි ආරක්ෂක හමුදා රට රකින්න මෙහෙවරට නෙමෙයි විරෝධතාකරුව මර්ධනය කරන තැනට පොලිසිය ගිහිල්ලා ඒ විරෝධතාවය කිසියම් දුරකට පාලනය කරලා ඒ ඒ ෆැක්ටරිය ආයෝජන මණ්ඩලයේ බියගම කලාපයට ගෙනියන්න කටයුතු කළ තියෙන අවස්ථාවේදී යුද හමුදාවේ දෙව්වා ඒකට යදවල අපේ ජනතාවට මේ කැරලි මර්ධනයට යන්න බෑ යුද්ධ කරන්න පුරුදු වෙලා තියෙන හමුදාවා ඒක කලෙත් මේ වර්තමාන ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් හැටියට ඉන්නකොට මේ වර්තමාන අගමැතිතුමා රටේ ජනාධිපති හා රාජ්‍ය ආරක්ෂක ඇමති හැටියට ඉන්නකොට අන්න පළවෙනි වතාවට 87 89 න් පස්සේ දකුණේ සමාජයේ අර රට බේරගත්ත රණවිරුවට මිනිමරු කියන ඒ ලේබලය ඇට වෙන තැනටපත් වුණා ඒ කලේ කවුද ඒ රණවිරුවද ඒ එදා මෙහෙවමට ගිය හමුදා නිලධාරීන් අද ඒගොල්ල තමයි ඒකට වන්දි ගන්නලා තියෙන්නේ ඒගොල්ලන්ව මෙහෙවපු මේ මෝඩ පාලකයෝ තමයි ඒ රණවිරුවන්ව මේ විදිහට අවඥාවට පාච්චල් කිරීමට පත් කළේ අද ඒ රණවිරුවන්වම අද පාච්චල් වෙලා තියෙන මේ හාල් මාෆියාවකට මාධ්‍ය වලින් අහසට නැග්ගුවා සහල් මාෆියාවට හමුදා ප්‍රහාරය හාල් තොග ඔක්කොම දැන් හඳුනගෙන තියෙන්නේ හාල් අපි පාලනය කරනවා කඩවල වැඩිමිලට විකුණොත් කනට ගහනවා කියලා මේ සමාජයේ මේ ඉහළම තත්ත්වයකට ගෙනිච්ච මේ සමාජයේ ගලවා ගන්න ඉන්න පිරිසක් හැටියට අද ඒවට සම්බන්ධ වෙච්ච සියලුම හමුදා නිලධාරීන් අපිට කනගාටුයි කියන්නේ මේ සමාජ මාධ්‍ය ජාලවල අවඥාවට ලක් වෙනවා. ඉතාලම පහත් තත්ත්වයට අවඥාවට ලක් වෙනවා. ඒ නිසා අපි ඉල්ලා හිටිනවා කරුණා කරලා අපේ ආරක්ෂක හමුදා රාජ්‍ය ආරක්ෂක සේවාවේ යොදවන්න. තුවක්කු වලින් ගොවිතැන් කරන්න බෑ. ගොවිතැන් කරන්න ගොවියෝ ඉන්නවා. වී මිල දී ගන්න පුජ්ජලික ව්‍යාපාරිකව හා වී අලෙවි මණ්ඩලයේ ඉන්නවා. ඉතින් මේ මේ රණවිරුව දන්නේ නැහැ මේව ඇතුලේ තියෙන ඩීල් මොනවද කියලා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ නිල ඇඳුම උගස් කරලා ගිහිල්ලා මේවට මැදිහත් වෙන්නේ. ඉතින් ඒවා තුලින් රටේ ඇති කරන මතයක් මේ බලගතු මතයක් මේ රණවිරුව මැදිහත් වෙලා මේ හාල් මාෆියාව කඩලා ලාභෙට හාල් දෙනවයි කියලා. අන්තිමට ලාභෙට හාලුත් නැහැ. රණවිරුවන්ගේ ගෞරවයක් නැහැ. රණවිරුව පාච්චල් වෙනවා. අපගේ හමුදා නිලධාරීන් පාච්චල් වෙනවා සමාජ මාධ්‍ය දාලා වහා ජනතාව අතර. ඒ නිසා කරුණා කරලා අපි ඉල්ලා හිටිනවා මේ අපේ ආරක්ෂක හමුදාවලය ආරක්ෂක සේවාව වලට යොදවන්න. අත්‍යවශ්‍ය අනතුරුදායක කළමනාකරණය ආපදා කළමනාකරණය තැන් වලට යොදවන්න තමන් නොදන්නා විශේෂේෂ්ත්‍ර වලට යොමු කරවලා ඒ නිලධාරීන් අවඥාවට පත් කරන අපහසුතාවයට පත් කරන තත්වයන් නැති කරන්න එපා කියලා. බොහොම පැහැදිලිව කියනවා අපේ පාලනය යටතේ අපි රණවිරුවන්ව ඇලවල් සුද්ධ කරන්න තනකොළ කපන්න කැලි කසලා දින්න එවැනි කාරණා වල යොදවපු අයව අපි එකේ මුදා ගත්තා. නිදහස් කළා. ඒ නිල ඇඳුමට අවශ්‍ය ගෞරවය ලබා දෙන්න කටයුතු කළා ඉදිරියේදීත් අපි ඒ කටයුත්ත කරනවා. එතකොට මොකද අද වෙලා තියෙන්නේ? රණවිරුවනුත් අවඥාවට පත් වෙලා ගර්හාවට ලක් වෙලා තියෙනවා. ඊළඟට අද මුළු රටේම ජනතාවගේ ආදායම් කඩා වැටලා තියෙනවා. ජනතාවගේ රැකියා අවස්ථා අහිමි වෙලා තියෙනවා. විශේෂයෙන්ම නොයෙක් කතා රූපවාහිනී වල ප්‍රකාශ කළාට ජනාධිපති කාර්යාලයේදී අගමැති කාර්යාලයේදී පොරොන්දු දුන්නට අද පෞද්ගලික අංශය විශාල වශයෙන් තමන්ගේ සේවකින් වැඩට එන්න එපා කියලා සේවයෙන් ඉවත් කරමින් යනවා. ඒක අමතක කරන්න හොඳ නැහැ. මේ රටේ නිල ශ්‍රම බලකාය 180ක්. ඒ 180න් 115යි රාජ්‍ය සේවයේ ඉන්නේ. ඉතුරු අය සියලු දෙනාම ඉන්නේ පෞද්ගලික අංශේ. තව සුළු හා මධ්‍ය පරිමාණ හා ස්වයං රැකියා කරන තවත් අතිවිශාල පිරිසක් ඉන්නවා මේවට ගණන් වලට වැටෙන්නේ නැති. අද මේ සියලු දෙනාම හිඟමනට වැටලා තියෙනවා. හිඟමනට වැටලා තියෙන්නේ මේ ජනතාව පමණක් නෙමෙයි වැඩ කරන ජනතාව පමණක් නෙමෙයි හිඟමනට වැටලා තියෙනවා ව්‍යාපාරික ප්‍රජාව. තමන්ගේ මිනිස්සුන්ට පඩි ගෙවා ගන්න බැරුව තමන්ගේ කර්මාන්ත ශාලා ආරම්භ කරගන්න බැරුව අද හිඟමනට වැටලා තියෙනවා. මේකට හේතුව අර
රෝගමර්ධනයේ කියලා ඇඳිරි නීතියක් දාගෙන මාස දෙකක් තිස්සේ රට වහගෙන කරපු අවිද්‍යානුකූල ක්‍රියාවලිය. මොකද රටේ වහන්න තිබුණේ ගුවන්තොටුපළ. රට ඇතුලේ මර්ධනය කරන්න රෝගියෙක් හිටියේ නැහැ. රටේ ගුවන්තොටුපළ වහන්න නැතුව මාර්තු 1 වෙනිදා රටේ ප්‍රශ්නයක් ඇති කරගෙන ඊට පස්සේ ඒකෙන් ඇඳිරි නීතිය පනවලා ඒකෙන් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිම්බත් කළා දිනවා. දැන් මේ නිව් නෝමල් එක යටතේ මොකද වෙලා තියෙන්නේ? හාල් ගණන්. තෙල් වලින් ගිනි ගහන බදු ගහන. අද ලෝක වෙළඳ පොලේ තෙල් මිල පහලටම කඩා වැටලා තියෙන වෙලාවක තෙල් වලින් බදු ගහනවා. මම බොහෝ වගකීමෙන් කියනවා මේ වසරේ ලොකුම රාජ්‍ය ආදායම ඉන්නේ එක්සයිස් බදු වලින් තෙල් වලින්. ඒ බදු ප්‍රමාණය රුපියල් බිලියන 400කට ආසන්නයි. හෙන්න ගහන බදු. මම එදා මේ රටේ බලශක්තිය ඇමති හැටියට ඉතිහාසයේ පළවෙනි වතාවට 2015 බල අපිට ඇමතිකම ලැබුණේ ජනවාරි 15 ජනවාරි 27 මේ රටේ පෙට්‍රල් ඩීසල් භූමි තෙල් අඩු කළා. අඩු කළ ජනතාවට සහනය දුන්නා. බිලියන් 65ක සහනයක් දුන්නා. එහෙම සහනය දුන්නයි කියලා කාන්තේ නීතිගත සංස්ථාව පාඩු කළේ නැහැ අපි. පාඩු නොකර දිව්වා. විදුලි බල බිල සතේකින්වත් අපි වැඩි කළේ නැහැ. ජල බිල සතේකින්වත් වැඩි කළේ නැහැ අපේ පාලන සමය ඇතුළේ. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? මේ සහගහන තෙල් බදු වලින් දුවන. ඊළඟට බදු තෙල් වලට විතරක් නෙවෙයි දැන් තියෙන්නේ මොනවටද? අල ලූණු සැමන් පරිප්පු ආවේ කොහමද? සැමන් පරිප්පු දෙක ලාභයට දෙනවා කියලා ආවේ රුපියල් 65ට රුපියල් 100ට කිව්වා තෙල් වල බදු සහනය සැමන් වලටයි පරිප්පු වලටයි දෙනවා කියලා. මම කියනවා තෙල් වලින් ලබා ගන්නා බදු වලින් 100ට එකක්වත් වැය වෙන්නේ නැහැ. ඔය කියන සහනය දුන්නා නම් සැමන් වලටයි පරිප්පු වලටයි සැමන් වලටයි පරිප්පු වලටයි ඔය සහනය දෙන්න වැය වෙන මුදල තෙල් බදු වලින් එන ගාණෙන් 100ට එකයි. හැබැයි ඒ 100ට එකවත් අපේ ජනතාවට දුන්නේ නැහැ. අද සැමන් සාඩින් මිලත් පරිප්පු මිලත් ඒ තත්වයටම ඉහළට ඔසවලා තියෙනවා. දැන් මොකද්ද මේ කරන්නේ? මේ නිව් නෝමල් එක ගිනි කන නෝමල් එක. ඒ ඇස්සේ අපේ බලපෑමන රුපියල් 5000ක් දෙන්න තීරණය කළා. දැන් ඒ 5000ත් නවත්තලා තියෙනවා. මොකද ජූනි 20 මහමැතිවරණේ නැහැයි කියලා දැනගත්ත හැටියේ 5000 බෙදන එක නැවැත්තුවා. දැන් මේ සොච්චමට චුට්ට චුට්ට 5000 බෙදන්න. කිව්වේ කොහමද? අප්‍රේල් 11 එක 5000ක් දෙනවයි කිව්වා. ඊළඟට කිව්වා මැයි 18 තව 5000ක් දෙනවයි කියලා. අප්‍රේල් 11 දෙනවයි කියන 5000 මැයි 11 දක්වා ගියා. මැයි 18 5000 තාම කිසිම ජනතාවකට ලැබිලා නැහැ. ඉතින් ජනතාවට මේක ගිනි කන නෝමල් එකක්. ගිනි කන නෝමල් එකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් මේ වැඩ කරන ජනතාව ඒ වගේම තමන්ගේ සේවකීන්ට වැටුප් ගෙවා ගන්න බැරුව තමන්ගේ ණය ගෙවා ගන්න බැරුව දුක් විඳින අය. මෙහෙම කිව්වම කියනවා ව්‍යාපාරිකයන්ට 104 පොලියට දීලා තියෙනවා කියලා. මට හොයලා දෙන්න කියලා මම කියනවා 104 පොලියට ගත්ත ව්‍යාපාරිකයෝ. බැංකුව වලට ගියාම ඒ ඇත්තන්ට ඒ සහනය එතන නැති බව ප්‍රකාශ වෙනවා. ඉතින් ඒ නිසා මේ සහල් මාපියාව බින්දාය කියන පට්ටපල් බොරු නාටකය අර ජනාධිපති වරණයේ පෙන්නපු රණවිරු නාටකය ඒ වගේම කැලණියේ නාගලෝකෙන් ආපු නයි නාටකය ඇමරිකාවේ MCC නාටකය වගේම නාටක ටිකකින් නම් ඉදිරියට යන්න බෑ. මොකද ජනතාව රැවට්ටුවට කොවිඩ් රවට්ටන්න බෑ. කොවිඩ් රවට්ටන්න බෑ ජනතාව රැවට්ටුවට කියන එක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ වගේම මේක ඇතුලේ මේ 5000 ඇතුලේ දේශපාලනය කරනවා. ඒ වගේම මේ ජනතාවට ආහාර බෙදීමේ ක්‍රියාවලිය ඇතුලේ දේශපාලනය කරනවා. ඒ වගේම මම ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා හිටිනවා මේ රටට අද ගෙන්නන සැනිටයිසර්ස් ඒවා ගෙන්නන ප්‍රධාන අය කවුද කියලා හොයලා බලන්න කියලා ඉදිරි කාලේ. මොකද ඒ අයගේ නම්ගම් ටික ඉදිරියට එළියට එයි. එතකොට තේරෙයි මේ නෝමල් එක ඇතුලේ මේ කොවිඩ් එක ඇතුලේ කොහොමද මේ ව්‍යාපාරික පන්තිය ගසා කෑමේ නියැලලා ඉන්නේ කියන එක. ඒ නිසා මේ ගිනි කන නිව් නෝමල් එකට විරුද්ධව මේ රටේ ජනතාව වැඩ කරන ජනතාව ව්‍යාපාරිකයෝ විදේශගත අපගේ රටවිරුවෝ ඒ වගේම සුව සේවාවින් අපේ සුවවිරුවෝ අවඥාවට ගරහාවට ලක් වෙමින් තියෙන අපගේ රණවිරුවෝ මේ සියලුම දෙනා එකට පෙළ ගැසිය යුතුයි කියන ආරාධනය අපි කරනවා. මොකද විශේෂයෙන්ම රණවිරුවන්ට හා පොලිසියට වැඩ වර්ජන කරන්න බෑ. දේශපාලනයි තින්නේ ඒගොල්ලන්ගේ ගෞරවය වෙනුවෙන් අපි ඉදිරියේදී ක්‍රියා කරන බව බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. ප්‍රශ්න තියෙනවා අහන්න.
අපගේ ජනාධිපති වෙන කාලේ වැඩිපුර මාතෘකාවක් උනේ රණවිරු. රණවිරු වංග ඇඳලා වොයිස් කට් එකක් ගිහින් දීප කාලයක්. අර ගෑන් ළමෙක් කතා කරලා කියනවා කට් එකෙන් අයිනවා වගේ කියලා. කොහොමද මේක දකින්නේ නැති? මේමයි මේ රටේ රණවිරු වෙනුවෙන් ඔය කටු වෙනෙන වේදනාව තියෙන එක ඉන්න දෝනිගේ වේදනාව අපි දැක්ක අපි ඒ වෙනුවෙන් කටයුතු කරපු පිරිසක් අවුරුදු 20ක් 30ක් අකණ්ඩව මේ හැබැයි මේ දෝනි නම් කලේ ඌට නාටකයක් මට මේක ඒ කාලෙම මතක් වුණේ මේ දියණිය දැක්කහම අර කුවේට් ආක්‍රමණය ඔය කුවේටය ආක්‍රමණය කරන්න තීරණය කළාම සීනියර් බුෂ් අර සදාම් හුසේන් ඒක ආක්‍රමණය කරපු වෙලාවෙ ඉරාකයට පහර දෙන්න තීරණය කළා ඒකට සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබුණේ නැහැ එතකොට නයිරා කියලා මේ අපේ කටු වෙනන දෝනි වගේ දෝනි කෙනෙක් ඉදිරිපත් වුණා නයිරා කියලා හෙදියා ගියා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලෙ ගිහිල්ලා ඒ නයිරා කියන හෙදිය කිව්වා ඉරාකයේ සදාම් හුසේන්ගේ හමුදා ඇවිල්ලා කුඩා දරුවෝ මේ ලැබිච්ච දරුවෝ එළියට ඇදලා දානවා ඉන්කියුබේෂන් සොලින් එළියට අදිනවා අයිසු එකේ ඉන්න මිනිස්සු අදලා මරනවා මම හෙදියක් හැටියට මේවා දැක්කම මේක තිරසන් අපරාධයක් කියලා ඇගේ ප්‍රකාශයෙන් කම්පාවට පත්වෙච්ච සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය කුවේට් ආක්‍රමණයට අවසර දුන්නා පසුව හෙළි වුණා මේ නයිරා කවුරුවත් නෙවෙයි කුවේටේ ඇමරිකන් තානාපතිගේ දියණිය මේ සියල්ලම පිටිපස්සේ ඉඳන් ඌට නාටකයක් රඟ දක්වලා තමයි මේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය අනුමැතිය ගත්තේ අපේ නයිරා තමයි ඉතින් අර ඌට නාටකයේ රඟපාපපු අපේ දෝනි එයා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අපි දන්නවා බොහොම පෑදලිව ඒගොල්ලෝගේ ඔය මාධ්‍ය ඌට නාටක වලට කොවිඩ් එක ජය ගන්න බැරි වගේම මේ ආර්ථික අර්බුදේ ජය ගන්නත් බෑ ඒ වගේම ඊළඟ මැතිවරණ ජය ගන්නත් මේ ඌට නාටකකාරයින්ට අපි ඉඩ තියන්නේ නැහැ प्रकाश नीतिज्ञ संगमेहमति නීතිඥ සංගමයේ තමන්ගේ සහෝදර නීතිඥයෙකුට අධිකරණයේ යම් යම් නඩු විභාග ඉදිරියේ පෙනී ඉන්නවා නම් ඒවා නිසා ඒ අයට තර්ජනය එල්ල වෙනවා නම් ඒවා වෙනුවෙන් අනිවාර්යයෙන්ම පෙනී සිටිය යුතුයි කටයුතු කළ යුතුයි ඒ වගේම මේ රටේ සියලුම නීතිගරුක ජනතාවත් කටයුතු කරන නීතිඥින්ගේ පරම අයිතියක් විඳිතයන් වෙනුවෙන් පෙනී ඉන්නේ ඇය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඉදිරිපත් විය යුතුයි එහෙම නැත්නම් මේ රටේ යුක්තිය පසුතල වීමේ කාර්යය කාර්ය පිස්සුවක් ඒ වගේම අයුක්තියක් අසාධාරණයක් බවට පත් වුනොත් එහෙම මේ රටේ මතක තියාගන්න වැඩි දෑවලින් සිද්ධ වෙන්නේ තරුණ පරම්පරාව අතර වෛරය ඇති වෙලා මේ රට කැරලි වලට ගමන් කිරීම මේක ගැන අපිට ඛේද වාචකාත්මක අත්දැකීම් අපිට මේ රටේ තියෙන මේ රටේ තරුණ තරුණියෝ කීප අවස්ථාවක් නීතියේ ආධිපත්‍යයේ බිඳවත් ධම්මල කටයුතු කරනකොට පාලකයෝ ඒගොල්ලෝ නීතිය විශ්වාස කරන්නේ නැතුව ගිහිල්ලා වෙච්ච ඛේද වාචකයන් අපිට තියෙන ඒ නිසා සමස්ත සමාජයේම මේ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නම් දේශපාලනමය හස්තයන්ගේ නමුත් ජනතාවගේ අයිතියක් තියෙනවා ඒ යුක්තිය ඉටු කර ගැනීමේ ක්‍රියාවලිය තියෙන බාධා ඉවත් කර ගැනීමට කැප වේ. මම බොහොම පෑදීලිව කියන්න ඕනේ ජොන්ස්ටන් පෙනේඩු ඇමතිතුමා මම ප්‍රකාශයක් කළා දේශීය කොන්ත්‍රාත්කරුවන්ට දෙනවාය රාජ්‍ය කොන්ත්‍රාත් කියලා සෞභාග්යයේ මාවතේ කියන ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරි දැක්ම කියන එකේ ඕටාබේ රාජපක්ෂ මහත්තයා ප්‍රකාශ කළා නමුත් දැනට කිසිම ටෙන්ඩර් කැඳවීමකින් හෝ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව දීලා තියෙනවා ප්‍රධාන මාර්ග පහක ඉදිකිරීම විදේශීය සමාගම් වලට. එතුමා කොහෙවත් කියලා නැහැ එහෙම කළා නැහැ කියන්නේ. දොව කොහෙවත් කියලා නැහැ එහෙම කියලා නැහැ කියන්නේ. ඒ වගේම අපි දැක්කා මාධ්‍යවල පළ වෙලා තියෙනවා තවත් දසලක්ෂ 15000. ඒ කියන්නේ කෝටි 1500ක් අරගෙන තියෙනවායි කියලා.
පාරවල් හදන්න රටේ. ඒ පාරවල් කොහෙද? ඔක්කොම හම්බන්තොට. ඒර මේ මේ රටේ මේ පාරවල් හැදෙන්න ඕනේ මේ හම්බන්තොට විතරද? මාතර විතරද? මොකද්ද මේ තත්ත්වය? මේ මේ අනික් පළාත්වල පාරවල් ප්‍රශ්නයක් තියෙනවද? ඉතින් මේවා ගැන අපි මතක තබා ගත යුතුයි. මේ ඒ වගේම එතුමා කියලා තියනවා කියලා මට මම දැක්ක මාධ්‍යවල පළ වෙලා තියෙනවා මේ පගා ඉල්ලු අය මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කෙනෙක් ඒ නිසා ආයුජපුව හැරලා ගියා. ඉතින් ඒ ගැන පැමිණිලි කරලා ක්‍රියා කරන්න තියෙන්නේ. මාධ්‍ය සාකච්ඡා පවත්වන්න නෙමෙයි. දැන් මෙතුමන්ලා බොහොම පැහැදිලිව ජනාධිපති වර්ණයට සියල්ලට පෙර 2015 ඉඳන් කියපු දෙයක් තමයි මහා බැංකු හොරු අල්ලනවා කියන්නේ. අපිට කේපීව මේ රටට ගෙනාවු අපිට අර්ජුන් මහේන්ද්‍රන් කවුද කියලා ඇහුවේ. එහෙම කියලානේ ආ මේ මේ දැන් මේ පරණේම කතා කරන් දෙන්නේ නැහැ කියපු පොරොන්දුව තියෙනවනේ. අපි දැක්කනේ මහ බැංකු හොරු අල්ලපු හැටි. අර්ජුන් මහේන්ද්‍රන් ගෙනාවු හැටි. අර වාර්තාව නිකුත් වුණාට පස්සේ විගණන වාර්තාව අර ෆොරෙන්සික් ඔඩිට් එක. ඒක ඉතා පැහැදිලිව මෙතන මතක තියාගන්න මහ බැංකු වංචා දෙකක් වුණා අපේ පාලන සමයේ 2015 පෙබරවාරි 2000 දාසේ මාර්තු 2015 පෙබරවාරි වංචාවට අපේ ආණ්ඩුව වහාම පිළිවෙල කරා 6 මාසයකට අධික කාලයක් හිරේ තියන් හිටියා ඇලෝසියස්ලා මේ ආණ්ඩුවට බැරි වුණා එක විනාඩියක් ඇලෝසියස්ලා හිරේ තියා අද වෙනකන් අර්ජුන බහින්ඩන් ගේන්න බැරි වුණා ඒ අස්සේ තව දූෂණ වුණා යාරේ මේ කියලා කතා පවත්වන ක්‍රියා කරා අපිත් කැමති හොරු ඒ විදියට එලිදරව් වෙලා එනවට ඒ විදියට රට සුද්ධ වෙනවට දේශපාලන පක්ෂ සුද්ධ වෙනවා අරුවක් ආරු ගැන කියනවනම් අවුරුත් ගන්නා ඔලෝ මීටර මුල්ලේ කුණු ගන්ද කඩාවැටු. උගත් දෙනේ කොතෙන්ද ගිහිල්ලා පොරොන්දු දුන්නා නමුත් කිසි කෙනෙක් ඒක විසඳන්න ඉදිරිපත් උනේ නැහැ. ඒ නිසා තමයි අපේ අමාත්‍යාංශය අපි ඉදිරිපත් කළා ඒ ප්‍රශ්න විසඳන්න කටයුතු කළේ. අද මීටර මුල්ලේ උද්ඝෝෂණයක් නැහැ. වටේ හිටපු පවුල් 350කට අපි ගෙවල් දුන්නා. ඒ විතරක් නෙමෙයි අක්කර 35ක් එතන මුදාගෙන ඒක නාගරික උද්‍යානයක් කරන්න කටයුතු කළා. ඒවා වැඩ කටයුතු ඔක්කොම අද නවත්තලා තියෙනවා. ඒ මොනවා කරන්නද කියලා අපි දන්නේ අපි කොහොම පැහැදිලි වෙදෙස බලාගෙන ඉන්නවා අරුවක් ආරුවේ කස ලංගනේ හදන්න අපි ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් කළා ඒකට 6 දෙනෙක් ආවා ඒකෙන් දෙන්නෙක් ඒකට මේ ක්වොලිෆයි වුණා ඒ දෙන්නගෙන් එවැනි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තමයි මේ කණ්ඩායම තෝරගෙන දීලා තියෙන්නේ ඒ වගේම මේ කණ්ඩායම යම් යම් අවස්ථාවල වැරදි කළාම ඒවට දඩපණවන්න කටයුතු කළා කෙසේ හෝ 180කින් ඒ කටයුතු නිම කරලා කසල එතෙන්ට ගෙනියන්න පුළුවන් තත්ත්වය අපි ඇති කළා. ඒ වගේම දුම්රිය මගින් කසල ගෙනියන්නේ චීන සමාගමෙන් නෙමෙයි දුම්රිය මගින් කසල ගෙනියන්නේ කොළඹ මහනගර සභාවයි. ඒ වගේම බස්නාහිර කසල අධිකාරිය, ඒ වගේම ඉඩම් සංවර්ධන සංස්ථාව කියන ඒ රජයේ ආයතනයක් අහුවෙච්ච සමාගමකින් තමයි කුණු ගෙනියන්නේ. නැතු මේ චීන සමාගම නෙමෙයි. චීන සමාගම කරන්නේ ඉදිකිරීම් කටයුතු විතරයි. මම බොහොම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා අද ඒ කසල ගෙනීමේ ක්‍රියාවලිය නතර කළා. අද මුතුරාජ වෙල වටිනා පරිසර පද්ධතිය විනාශ කරගෙන තවත් මීතොට මුල්ලක් මේ රජය හදාගෙන යනවා මුතුරාජ වෙල විනාශ කරගෙන යනවා ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ට අපි කියනවා ගිහිල්ලා ඒක වාර්තා කරන්න විද්‍යාත්මක කසලංගණයක් හදලා තියෙද්දි දේශපාලන ඊර්ෂ්‍යාව මත මේකෙන් චම්පි කරනවකට ක්‍රෙඩිට් එකයි කියලා බයි මුතුරාජ වෙල විනාශ කරනවා ගිහිල්ලා හෙන ගහන අපරාධයක් මුතුරාජ වෙල අපි කසලංගණයක් හැදුවා විධිමත්ව මාධ්‍ය වලට අපි පෙන්නුවා කොම්පෝස් හැදුවා ඒවා විකුණුවා මුදල් කළා අපි ඒක උතුරා යන තත්ත්වය ආවම අපි ඒක වහලා දාලා ඒක ප්‍රතිශෝධනය කරන්න කටයුතු කළා දැන් අද එතන නැවත කසල කන්දක් ගොඩනගාගෙන යනවා මුළු මුතුරාජ වෙල ප්‍රදේශෙම විනාශ කරගෙන අතන විද්‍යාත්මක කසලංගණයක් තියෙද්දි අතන විද්‍යාත්මකව ගොඩනගපු රජයේ මුදල් වියදම් කළා කරපු ඒ නිසා ටෙන්ඩර් ප්‍රසම්පාදන ක්‍රියාවලිය වලින් තොරව අපේ අමාත්‍යාංශයේ කෘසීම ක්‍රියාදාමයක් වෙලා නැහැ ඒ වගේම එම කොන්ත්‍රාත්කරුවෝ වැරදි කරද්දී ඒවට දඩමුදල් පැනවීමත් අපි කරලා තියෙනවා අපට කිසිම ඩීල් එකක් නැහැ අපි ප්‍රසම්පාදනයේ ක්‍රියා කරලා තියෙන්නේ රටේ ආර්ථිකයේ අත්‍යවශ්‍ය දෙයක් හැටියටයි මේ කටයුත්ත අපි කළේ අපේ ආණ්ඩුව කළේ එසේ නොවුනා නම් මීතොට මුල්ල වගේ තව කුණු කඳු ඇතු වෙන එක විතරයි වෙන්නේ කරුණාකරලා ඒක පාවිච්චි කරලා ඒක ඉක්මන් කරලා ඒක නිමා කරලා මේ ප්‍රදේශවල කුණු කඳු ගොඩ ගැහිම නවත්තන්න මේ දේශපාලන මේ වශයෙන් මේක ක්‍රියා කරන්න එපා කියන ඉල්ලීමත් අපි මේ අවස්ථාවේ කියන महिंद्रा
මේ රටේ මේ දේශපාලන උජ්ජලාභිවාදී අයිකන් හැදිල්ල ඒ පොහොට්ටු පක්ෂෙන් කළා ඒවා ඒ ඒ පොහොට්ටුව හදපු වේගෙම්ම පරවෙමින් තියෙනවා විවිධ කූට නාටක මාධ්‍ය මගින් හදන ඕවගේ අයිකන් ඒවට පැවැත්මක් නැති බව පෙනී තියෙනවා දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජනප්‍රියතාවය ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ කාලේ පෙන්නපු ඒ අයිකන් එකේ ජනප්‍රියභාවය රාජපක්ෂවරුන්ගේ තත්ත්වය ඉදිරි කාලයේදී හෙළිදරව්වේ සජිත් ප්‍රේමදාස මාධ්‍ය විසින් කුම්බන මාධ්‍ය විසින් ගොඩනගෙන චරිතයක් නෙවෙයි ඒ වගේම සමගි ජන බලවේගය පුජ්‍යලාභිවාදනය පදනම් කරගත්ත ව්‍යාපාරිකුත් නෙවෙයි මේ රටේ පෞල්වාදයට මේ රටේ ගජමිතුරු වාදයට රැහැණිම මේ රටේ ප්‍රභු කල්ලියක් විසින් මං කියන්නේ වංශකාර මංකොල්ලකාර රැලක් විසින් ගෙනියන මේ රට මේ රටේ ප්‍රබුද්ධ මහජනයාගේ අතට පත් කරන ව්‍යාපාරය මහ පොළොවෙන් උපන් මහ පොළොවේ ජනතාවට සේවය කරන මේ රටේ මධ්‍ය විද්‍යාල සහ අනිකුත් විද්‍යාල වලින් බිහි වෙච්ච අපේ දරුවන්ට නෙල්ලාඩි මධ්‍ය විද්‍යාලේ ඉඳන් දික්වැල්ල විජිත විද්‍යාලය දක්වා මේ රට බිහි කරපු දරුවන්ට රට උරුම කළ දෙන ව්‍යාපාරයක් නිසා මාධ්‍ය හරහා ගහන වංශකාර මංකොල්ලකාරයින්ගේ පෞල්වාදීන්ගේ පෞල්කාමීන්ගේ ගජමිතුරු වාදීන්ගේ ව්‍යාපාරයක් නෙවෙයි ඒ නිසා අයිකොන් අපිට බලපාන්නේ නැහැ හරි අබෝ විශ්තුති